ජාතික ජනබලවේගයේ ජාතික විජායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි සහෝදරියගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ වාඩි වෙලා සිටින සියලුම දේශපාලන සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉදිරියේ සිටින කාන්තාව ඔබ සියලුම දෙනාගෙන්ම අවසරයි. ඇත්තටම මට පොඩි චකිතයකුත් හිතර තියෙනවා. මොකද මේ දැවැන්ත කතික කාන්තා චරිත ගොඩක් ඉදිරියේ තමයි අද මගේ මේ අදහස් ප්‍රකාශය කරන්න තියෙන්නේ. ඉතින් එච්චර කතික අත්යක් මට නැතත් මම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයන් වෙනුවෙන් මගේ අදහස් පොඩි අදහසක් මම ප්‍රකාශ කරන්නයි මෙතෙන් පැමිණියේ. ඉතින් ඒක මට ආඩම්බරයක්. මොකද අද අපේ රට පත් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක ගත්තාම මේ වගේ වේදිකාවකට නැගලා මගේ රට මේ වැටලා තියෙන අගාධයෙන් ගොඩගන්න යම්කිසි වචන දෙකකින් හරි කමන්නේ දායක වෙන්න සිද්ධ වුණා කියන ආඩම්බරය මට තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු ආඩම්බරයක්. ඉතින් දැන් අවුරුදු 70 30 අපේ රට ලොකු සාපේකට ගොදුරු වෙලා තියෙනවා. ඒ ශාපයට ශාපය අත්කර දුන්නු දූෂිත දේශපාලකින්ගේ සාදයක් දැන් අවසන් කරන්න සුදුසු කාලය ලං වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි හැමෝම එකට එකතු වෙලා ඒ සඳහා අත්වැල් බැඳ ගන්න තමයි අද මේ පැමිණලා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ දූෂිත දේශපාලනයට තිත තියන්න අපි ජාතික ජනබලවේගයේ නායකත්වයක් අපි තෝරගෙන තිනවා. ඒ තමයි අපේ සහෝදර අනුරු කුමාර දිසානායක සහෝදරයා. ඉතින් අපිට මෙච්චර කල් අපිට රායකයන් පත්ුනේ මේ රටට රජවරු, ඒ වගේම උතුමාණන්ලා, ඒ වගේ නායකින් තමයි අපිට මේ රටට මෙච්චර කල් අපේ රටට පත් වෙලා තිබුණේ. දැන් එහෙම නෙවෙයි. අපේ මේ මහ පොළවේ පය ගහලා මේ මහ පොළවේ අපිත් එක්ක එකට සාමාන්‍ය ජනතාවත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්, එකට වැඩ කටයුතු කරන්න පුළුවන් නායකයෙක් තමයි අපිට දැන් බිහි වෙන්න නියමිත තියෙන්නේ. ඒකට තව වැඩි දවසක් නැහැ. සැප්තැම්බර් 21 වෙනිදා තව මං හිතන්නේ දවස් 27යි තියෙන්නේ. සැප්තැම්බර් 21 වෙනිදා ඒ සඳහා අපි හැමදෙනාම නොවිසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අද මේ කාන්තා සමුළුව රට පුරාම කාන්තා සමුළු මේ විදිහටම පැවැත්වෙනවා. දැන් අද කොළඹ කාන්තා සමුළුව. ඉතින් මෙතෙන්දි මේ කාන්තාව තමයි ඇත්තටම ලොකු බලවේගයක්. මේක මේ හැමෝම දන්නවා ලංකාවේ වැඩි ප්‍රසිද්ධතාවයක් ඡන්ද ප්‍රසිද්ධතාවයක් තියෙන මේ කාන්තාවන්ට. ඉතින් ඒක නිසා කාන්තාව අපිට අපේ පවුල් සංස්ථාව ගත්තාම, අපේ ශ්‍රී ලාංකික පවුල් සංස්ථාව ගත්තාම මේ කාන්තාව තමයි විශාල තීන්දුව තීරණ ගන්න පුළුවන් ප්‍රබලම චරිතය වෙලා තියෙන පවුල් සංස්ථාව තුන. ඉතින් ඒක නිසාම තමයි වැඩිම බලාපොරොත්තුවක් අපිට තියන්න පුළුවන් රට පුරාම තිබුණු මේ කාන්තා සමුළු වලින්. ඒ සෑම නිවසකම ඡන්ද ටික විතරක් අපිට ලැබුණා නම් අපිට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ඉතාම ඉහළින් සමරන්න පුළුවන්. ඒක ඇත්තම ලොකු සතුටක්. ඒ වගේම මේ කාන්තාව මේ රටේ ඉතිහාසයේ අලුත් පිටුවක් ලියන්න තරම්ම වටිනා චරිත ටිකක් බවට පත් වෙන්න නියමිතයි. ඉතින් ඒ තමයි ඒ අපේ කාන්තාවන් ගැන. ඒ වගේම මම තව ටිකක් විස්තරයක් කරන්න කැමතියි. දැන් සමහරක් අය ඇත්තටම මාව දන්නවා, සමහරක් අය මාව දන්නේ නැහැ. මං ක්‍රීඩා කරපු කාලේ නම් මගේ නම කියපුවාම ගොඩක් අය මාව දන්නවා. නමුත් දැන් අලුත් පරපුර නම් දන්නේ නැහැ. ඉතින් මම ක්‍රීඩාව පටන් ගත්තේ 1991. ඉතින් එදා ඉඳන් මේ දක්වා මම තිබුණු සියලුම සාප තරඟාවලියකින් මගේ රටට රන් රිදී ලෝකඩ පදක්කම් විශාල වශයෙන් මම ගෙනත් දීලා තියෙනවා. ඒ වගේම විශාල ක්‍රීඩා උත්සවවල තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම මගේ ස්වර්ණමය යුගයේ තමයි 1994 කැනඩාවේ පැවතුණු පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියෙන් මගේ රටට ඒ කාලේ අවුරුදු 44කට පස්සේ තමයි ඒ රම් පදක්කම අපි මගේ මව්බිමට මම ගෙනල්ලා දුන්නේ. ඉතින් ඒ කාලේ ඇත්තටම අපි දිනපුවාම
ගොඩාක් රටවල් කියන පොදු රාජ මණ්ඩලයේ තරගාවලිය කියන්නේ ඔලිම්පික් තරගාවලියට පස්සේ තියෙන එක. ඔලිම්පික් තරගාවලිය තමයි අපේ අවසානම ක්‍රීඩා මේ උත්සවය. ඉතින් ඒකේ අපි දිනපුවාම ගොඩාක් අය අපෙන් ඇවිල්ලා අහපු දෙයක් තමයි කොහෙද ශ්‍රී ලංකාව තියෙන්නේ කියලා. ලංකා සිටියමේ කොහෙද ලෝක සිටියමේ කොහෙද ශ්‍රී ලංකාව තියෙන්නේ කියලා. ඉතින් අපිට ඇත්තටම පෙන්වන්න සිද්ධ වුණා අපේ රට මොකද මගේ ජාතික මම ජයග්‍රාහි පුවරුවට නැගලා මගේ ජාතික කොඩිය උඩට එස වෙනකොට මගේ ජාතික ගීය ගෑයෙනකොට මට ඉතින් ලොකු ආඩම්බරයක් තිබුණා. නමුත් අද මට හිතා ගන්න බැහැ මේ ක්‍රීඩාව අපේ රට දැන් එදා අභිමානයකින් තිබුණා අපේ රට අදපත් වෙලා තියෙන තත්ත්වේ තමයි කඩා වැටිච්ච දුර්වල දුප්පත් ඉච්චි රටක් විදිහට තමයි අද මුළු ලෝකෙම දැන හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම කනගාටුයි ඒ තත්ත්වෙ දිහා බලපුවාම. ඉතින් කෙසේ වෙතත් දැන් අපි ජයග්‍රහණය කරා ලං වෙලා තියෙනවා. ඇත්තටම අපි ජයග්‍රහණය කරලා ඉවරයි. අපට අවශ්‍ය වෙන්නේ මේ ජයග්‍රහණය අතිවිශාල ජයග්‍රහණයක් කරගන්න. ඒ සඳහා ජාතික ජනබලවේගයේ අපේ සහෝදර අනුර කුමාර සහෝදරයව දිනවන්න ඒ ජයග්‍රහණය අතිවිශාල ජයග්‍රහණයක් කරගන්න ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් මම නවතිනවා. ඔබ හැමතෙම ස්තුතියි.